විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානය පොදු ජන එක්සත් පෙරමුණ ඒ හා සම්බන්ධ වූ සියලු පක්ෂ සිවිල් සංවිධාන සියල්ල වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය පළ කිරීමට තීරණය කළ අවසන්. හැබැයි මම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. මමත් අවුරුදු 25ක කාලයක් මේ ක්ෂේත්‍රය තුළ හිටපු කෙනෙක්. අවුරුදු 18ක කාලයක් පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදිච්ච කෙනෙක්. හැබැයි මම දැක්ක පාර්ලිමේන්තුවේ ඉන්නකොට අවුරුදු 5න් 5ට වර එක ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන අය වර එක විපක්ෂයට වාඩි වෙනව තවත් පහකින්. මේ පිල් මාර්ගය තුළ ජනතාවට දීපු පොරොන්දු මොනවද? කරපු දේවල් මොනවද? කියපු දේවල් කරේ කවුද කියන එක. නමුත් අපි හිතන්න ඕන මෙච්චරයි. අපි කවුරුත් දන්නවා මහා තරුණ අරගලයකින් ආරම්භ වෙලා රටක් එක පොකුරකට චෝදනා පිට චෝදනා එල්ල කරලා 69,00,000 ජනවරමකින්පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යවන තැනකටම මේ ජනතාව පාරට බැස්සා. එතනින් පස්සේ රටට ඇතිවෙන්න ගිය තත්ත්වය මොකක්ද? අද හොඳම උදාහරණය බංග්ලාදේශය. එහෙමනම් මේ ගත වුණු අවුරුදු දෙකේ කාලයේදී ඔබ හිතන්න ඕන මෙච්චරයි. වෙන කිසි දෙයක් හිතන්න එපා. ගැඹුරෙන් හිතන්න එපා, සරලව හිතමු. සරලව හිතන්න ඕන මෙච්චරයි. අරගලෙන් පස්සේ රටේ නීතිය ස්ථාපිත කළේ කවුද? අරගලෙන් පස්සේ රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය පරිදි රැකියාවට යන්න පසුබිම හදලා ඔවුන්ගේ වැටුප් දීමන ඇතුළු දේවල් ලබා දීලා විශ්‍රාමිකයාට හිමි දීමනාවේ ආකාරයෙන්ම ලබා දීලා සහන ලැබිය යුතු ජන කොටස් හඳුනාගෙන ඒ සඳහා වෙන ව්‍යාපෘති හඳුන්වලා දීලා විතරක් නෙමෙයි සහන හිමි උරුම කම් තිබෙන අයට නිසි හිමිකම දුන්නේ කවුද? ඒ වගේම අපේ මේ විශ්වවිද්‍යාල තරුණ ප්‍රජාව අපිට මතකයි අරගල කාලයේදී දවස ගානේ මහපාරේ කඳුළු ගෑස් කනවා. එතකොට මාධ්‍ය සංදර්ශන, එතකොට වැඩ වර්ජන, රාජ්‍ය සේවකයෝ විවිධ මුහුණු වලින් විවිධ වෙස් මුහුණු දාගෙන ඇවිල්ලා. අද එක නමකින් මාධ්‍ය අමතන පිරිස, හෙට තවත් නමකින් ඒ පිරිසම වාඩි වෙලා මාධ්‍ය අමතනවා. මේ ගුවන් කාලය අපරාධේ, ද්වේෂයේ, වෛරයේ වපුරවන්න විතරයි විපක්ෂය පාවිච්චි කළේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ අද මාලිමාම නමින් ජනතා විදිරයට ඇවිල්ලා තියෙනවා. එතකොට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ මේ විපක්ෂය කරේ ද්වේෂයේ, වෛරයේ වපුර ගොවි ජනතාව කුඹුරට යන්න ඕන ගොවියා මහපාරට ගත්තා. එතකොට කාබනික රසායනික පොහොර ප්‍රශ්නයක් මතු කළා. ඉතින් අපිට මතකයිනේ මමත් පාර්ලිමේන්තු ඉන්න කාලේ මේ අනුර කුමාර් දිසානායක මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට හිටියනේ. වැව් දහසක් ව්‍යාපෘතියේදී මේ වෙනකොට හදලා තියෙන වැවක් පිළිබඳව අපිට තොරතුරක් ලැබුණොතින් එහෙමනම් එදා ඒ වැව් ටික හැදුවනම් නිසි කලට ජලය නිකුත් කරાવીනි මේ ගොවි ජනපදවලට. ඉතින් මෙන්න මේවා හිතන්න අපි අතීතෙම යන්න ඕනෙත් නෑ. අතීතෙම කතා කරොතින් තවත් ගොඩාක් දේවල් මතක් වෙනවා. අපි පාසල් යන කාලේදී මහපාර දිගට දෙපැත්තේ දැකපු දේවල් මතකට එනවා. ඒ නිසා ඒව මතක් කරන්න ඕනේ නෑ. ඒවා අපි අමතක කරමු. ආසන්නම අවුරුදු දෙක මතක් කරමු. මේ අවුරුදු දෙකේදී රටේ ආර්ථිකය හරි තැනකට ගෙනල්ලා ආර්ථිකය හසුරුවලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හිත දිනා ගන්න පුළුවන් වෙන විදිහට අපේ ආර්ථික න්‍යායන් පෙළ ගස්වලා ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවට ආර්ථිකය හා බැඳිච්ච අනපනත් ගෙනල්ලා ලෝකයට ජාත්‍යන්තරයට අපි නීතියකට ගරු කරන නීත්‍යානුකූල අනපනත් රාමුවක් තුල යන රටක් බවට ජාත්‍යන්තරයේ හිත දිනාගත්තේ මේ ගත වෙච්ච අවුරුදු දෙකේ දවස ගානේ අරගල තිබිච්ච මොහොතකදී. එහෙමනම් පැනල නොගිය එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් අරගලෙන් පස්සේ මේ රට අද මැතිවරණයක් පවත්වන්න පුළුවන් තැනට ප්‍රජාතන්ත්‍රවාදීව සියලු පක්ෂවලට අපේක්ෂකයන් 40කට ආසන්න පිරිසකට ජනාධිපති සිහිනය අභිමුව ඉන්න පුළුවන් තැනකට රටගෙන ආපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් අපිට කියන්න තියෙන මෙච්චරයි. ජනතාවට රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ නතරුණු තැන සිට ඉදිරියට ගෙනියන්නට රට බාර දිය යුතු නායකයා වෙන්නේ. මෙහෙමයි, පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරු 225යි. සුදු ඇඳගත්තට කවුරුත් සුදුද කියන ප්‍රශ්නාර්ථය මතු කරන්න බෑ කාටවත්. එහෙම වුණොත් මේ 225 එක එක්කෙනාට වීදුරු ගෙවල් ඇතුළේ ඉඳලා ගල් ගහ ගන්නවා වගේ වැඩක්. මේ කවුරුත් අතීතය ගැන කතා කරොත් කාගේ කාගෙත් පැටිගිරිය කියන්න වෙනම කතාවක් තියෙනවා. පැටිගිරිය කතා කරලා බඩ පිරෙන්නේ නැත. පැටිගිරිය කතා කරලා පාසල් ටික ඇරිලා පාසල් දරුවන් නියම විදිහට ඉස්කෝලේට යන්නෙත් නැත. පැටිගිරිය කතා කරලා රාජ්‍ය සේවකයන්ට නිසි හිමි දීමනා ඇතුළු
සියලු දේවල් සහනහිමි ජනතාවට සහන ලැබෙන්නේ නැත. පැටිකිරිය කතා කරන සියල්ලට මම කියන්නේ පැටිකිරිය කාගෙත් එකයි කියලා හිතලා මේක පැත්තකින් තියමු. නතර වුණු තැන සිට රට ගෙනියන්න ජාත්‍යන්තරයේ හිත දිනාගෙන ඉදිරියට යන ගමනේදී අපි කොතනටද එකතු වෙන්න ඕන? අපිට බෑ ආයි මුල සිට ඉදිරියට යන්න. නතර වූ තැනක් තිබෙනවා, තැන සිට ඉදිරියට යන්න විතරයි ලේසි. එහෙමනම් අභියෝග හමුවේ පලා නොගිය නායකත්වයෙන් නිසලස ප්‍රදර්ශනය කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක නතර වූ තැන ඉදිරියට ගෙනියાવી, ඒ සඳහා තමයි මේ අපේ ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන්නේ. අන්න ඒ සඳහා තමයි සියලු පක්ෂ නිර්පාක්ෂික ජාතික නායකයා විදිහට ඉදිරිපත් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා වටා අද දවසින් දවස